සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දණයක පුවත් දිගහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල අසකට පසු සංචරණ සීමාවන්ට යටත්ව හෙට යලිත් රට විවෘත වෙද්දී තවත් ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට සිට හුදකලා කෙරේ. මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි. ගිනිගත් දැවෙන් සිදු වූ හානිය විශ්ලේෂණයට පැමිණි විශේෂඥ කණ්ඩායම පරීක්ෂණ ආරම්භයි. බිලියනයක ජනතාවට එන්නත්කරණය කළ ලොව පළමු රට බවට චීනය පත්වෙයි. කොවිඩ් දෙවන රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හෙට අලුයම 4ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කිරීමට නියමිතයි. මේ අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම 4 සිට බල පැවැත්වෙන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම දිස්ත්‍රික්ක 12කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82ක් හෙට අලුයම 4 සිට හුදකලා භාවයෙන් ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැන වූ සංචරණ සීමා මෙලෙස හෙට ඉවත් කරනු ලබන්නේ මාසයකට පසුවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කළේ සංචරණ සීමා පනවා තිබූ කාලයේදී රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 45,000කට වැඩි බවයි. 21වනදා සංචරණ සීමා ඉවත් කළද යලි 23වනදා රාත්‍රියේ 10ට සංචරණ සීමා පනවන අතර ඒ 25වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. පොසොන් උත්සවයේ 24වනදාට යෙදෙන හේයින් අනවශ්‍ය සංචරණ වැළැක්වීම සඳහායි එම දින කිහිපයේදී මෙලෙස සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත්තේ. සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වෙනවා. මේ අතර හෙට දිනේ රට විවෘත වුවද ඒ යම් සීමාවන් කිහිපයකට යටත්ව සිදු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. හෙට දින උදෑසන 4ට නිරෝධායන සංචරණ සීමා නියෝගය අවලංගු වෙනවා. ඒ අනුව රට විවෘත වීමට නිමිතයි. එසේ විවෘත වුවත් රට විවෘත වන්නේ යම් යම් සංචරණ නියෝග සීමාවලට යටත්ව. විශේෂයෙන්ම පාරිභෝගික සේවා සපයන ආයතන මේ සියල්ල පෙර පරිදිම නිරෝධායන උපමාන යටතේ පවත්වාගෙන යා යුතුයි. පාරිභෝගික ස්ථාන සුපිරි වෙළඳසැල් වලට ඇතුළු වෙන අවස්ථාවේදී අත්සෝදා ගැනීමට ස්ථානයක් උෂ්ණත්වයේ පරීක්ෂා කිරීමට පුද්ගලෙක් තැබිය යුතුයි. ඒ වගේම මීට අමතරව රජයේ කාර්යාල පුද්ගලික කාර්යාල හෝ වෙනත් ආයතන පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍යම සේවක සේවිකාවන් පමණක් ඇඳවීමට අදාළ ආයතන කටයුතු කළ යුතුයි. එමෙන්ම රැස්වීම් සම්මන්ත්‍රණ පොදුවේ මහජනතාව ගැවසෙන අනිකුත් ක්‍රියාකාරකම් ඒ වගේම වෙරළ සාද වෙනත් උත්සව පැවැත්වීම සපුරා තහනම් වෙනවා. මේ අතර පොදු ප්‍රවාහන සේවා හෙට සීමිත ගමන් වාර සඳහා ධාවනය කිරීමට නියමිතයි. මේ අතර හෙට සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දුම්රිය ධාවන කටයුතුද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පනවා ඇති හේයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවරද දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව සෞඛ්‍ය නීති රීති කඩ කරමින් හැසිරුණහොත් ඒ ඔස්සේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ විධායක සභික සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය රට තුළ පවතින හේයින් අවදානම කිසි ලෙසකින් හෝ පහව ගොස් නොමැති බවයි. හෙට දිනේදී සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතයි.
රජය බලාපොරොත්තු වෙනවා සංචාරණ සීමා ලිහිල් කිරීම හරහා ජනතාවට ඇති පීඩනය අඩු කිරීමට ඒ වුණාට මේ වෙලාවේ මම හිතන විදිහට රටේ තවමත් කොවිඩ් අවදානම පැහැව පහව ගිහිල්ලා නැහැ ඒ හින්දා මේ වෙලාවේ ජනතාව හැටියට ජනතාවගේ වගකීම් ඉෂ්ට කිරීම අතිශයින්ම වැදගත් මේ වෙලාවේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවේ මතුවලා තියෙන පසුබිමක ජනතාවට වගකීමක් තියෙනවා සහ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි ඉතාමත්ම වේගයෙන් පැතිරෙනව ඉතාමත්ම වේගයෙන් සංකූලතා බිහි වෙන ඒ වගේම ඉතාමත්ම වේගයෙන් මරණ සිද්ධ වෙන ප්‍රභේදයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා මේ වෙන විට ඉන්දියානු ප්‍රභේදය. ඉතින් ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරා පැතිර යාම වැළැක්වීම සඳහා මේ වෙනකොට සෞඛ්‍ය අංශ විශාල පරිශ්‍රමයක් දරනවා. නමුත් රජය මේ වෙලාවේ සංචාරණ සීමා ඉවත් කිරීම හරහා අපිට යම්කිසි බාධාවක් එල්ල වෙන්න පුළුවන් ඔබ හරියට ක්‍රියා කළේ නැත්තම්. ඉතින් මේ වෙලාවේ අපි ඉල්ලා සිටින ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණාවකට හැරෙන්න අනිකුත් කාරණා වලට යන්න එපා එළියට මොකද ජනතාවට සති කීපයක් තිස්සේ මේ රට වහගෙන හිටපු එකේ පීඩනය අවම කිරීම සඳහා තමයි මේ වෙලාවේ රට යම් කිසි ආකාරයකින් දින කීපයකට විවෘත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ දින කීපය ඇතුළතදී මේ රට සති කීපයක් තිස්සේ වහගෙන අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලබා ගැනීමට නම් ඔබ මේ වෙලාව වගකීමෙන් කටයුතු කරන්න. පහුගිය සති කීපයේදී අපි රට වහලා තිබිච්ච හින්දා ඒ සති කීපයේ ඇතුළත වෙන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය දැන්ට තමයි ලැබෙන්න තියෙන්නේ. නමුත් එට දිනේදී වෙන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අපිට බලන්න පුළුවන් වෙන්නේ තව සතියකින් හෝ දෙකකින්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 2500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතරයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතින් 2248 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 237661ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 2248 දෙනා අතරින් ආසාදිතයින් 2169 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් සිට පැමිණි 79 දෙනෙකුද නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගත වූ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 424ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 411 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙතෙක් මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය අයගෙන් 31 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 23 දෙනෙකුද කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි. පසුගිය දා දෙහිවල සත්වෝද්‍යානයේ තේරීණ ඇමති සිංහයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර සිංහ දේනුවට කොවිඩ් පරීක්ෂණයක් ඊයේ සිදු කර තිබෙනවා. මෙම සත්වයින්ගේ පැටවුන්ද ඉදිරියේදී කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් සිංහයාට කොවිඩ් වැළඳුණු ආකාරය තවමත් හෙළිවී නොමැති අතර සත්වයා රැකබලා ගන්නා සත්වෝද්‍යාන සේවකයින්ගෙන් වෛරසය ව්‍යාප්ත වූයේ දැයි යන්න පිළිබඳව අධ්‍යයනය කරන බවයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය ඩිලාන් සතරසිංහ මහතා සඳහන් කළේ. එමෙන්ම සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිර යන ප්‍රකාශවල සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් එහෙම වගේම අනෙකුත් බරඩුන් බල්ලන් වැනි සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වෙලා නැහැ. උද්‍යානයේ පමණක් නෙමෙයි තමුන්ගේ නිවසේ වාසය කරන සතුනුත් හෙම්බිරිසා වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් එහෙම නැත්නම් නහයෙන් සොටු ගලන අවස්ථාවක් තියෙනවා නම් වගේ මැස් වලින් කබ එනවා නම් පශු වෛද්‍යවරයෙකුගේ සහාය ලැබන එක ඉතාමත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ලංකාවට ආනනය කරන සුරතල් සතුන් එමගෙම වෙනත් කොරෝනා ආසාදිත කියාව තියෙන සතුන් ගුවන් තොටුපළේදී නිරෝධායනයට ලක් කරනවා. එම සතුන් එම රෝගී තත්ත්වයන් පෙළෙන්නේ නැති බව තහවුරු කිරීම පසුව තමයි සාමාන්‍ය අයිතිකරුවන් සඳහා නිදහස් කරනු ලබන්නේ. මේ අතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් පැලෑන දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජය සයුරපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් 65 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. පසුගිය බදාදා සිදු කළ අහඹු කොවිඩ් පරීක්ෂණ 152කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
දීවල් ප්‍රජාව සිටින මෙම ප්‍රදේශයේ ආසාදිතයින් වාර්තා වීමේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරන අතර එය ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේදැයි සැකමතුව තිබෙනවා. මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හමු වූ දෙමටගොඩ ආරාමයේ පාර ප්‍රදේශයෙන් ඊයේ සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු හමු වී තිබෙනවා. කෙසේ වෙතත් එම නව ආසාදිතයින්ගේ ප්‍රභේදය ඉන්දීය කොවිඩ් ප්‍රභේදයේදැයි තවමත් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. मे अत्र आसादितेन्ट पवतिने इंदीय डेल्टा प्रभेदे दै परीक्षा किरीम सदहा इम सांपल श्री जयवर्धनपुर विश्वविद्यालय यमुकर्ति बिनवा इमेन्म आरामे पार प्रदेशे हटहाये वत्त सहा देसीय वत्ते जनता वट कोविड प्रतिशक्तीकरण लबादीम ये सिदु करुणा मेवन विट वैरस आसादितव रोहाल वल प्रतिकार लबन समस्त पुद्गलेन संख्याव तिस्तों दहस हत्सियति सटक वनातर वैरस आसादितव सिट सुवेलबू समस्त पुद्गलेन संख्याव देक्वेन्ने देलक्षे दहस तुंसियासु नमयाक लेसाई इंदोनेशियावे वैद्यवरुण सह सौख्य कार्यमंडल 350කට වැඩි පිරිසකට इंदिया डेल्टा प्रभेदे आसादनीय वी अति बव विदेश माध्य वार्ता कला कोविड प्रतिशक्तीकरण एण्णत लबागत इंदोनेशियावे वैद्यवरुण सह सौख्य कार्यमंडले 350කට වැඩි පිරිසකට इंदिय डेल्टा प्रभेदे आसादनीय वी තිබෙනවා विदेश वार्ता සඳහන් කළේ මොවුන් සිනොවැක් එන්නත ලබාගෙන තිබියදීත් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි එරට එන්නත්කරණය පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ප්‍රමුඛතාවය ලබා දී එන්නත්කරණය සිදු කළා ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සඳහන් කළේ එරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබා දී ඇති බවයි මේ අතර නැවතත් කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් සිටින බ්‍රසීලයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 105 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ඒ 105 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වූ ලොව දෙවැනි රට බවට පත් වෙමින් ගෙවුණු දිනේදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් මෙන්ම මරණ සංඛ්‍යාවද වාර්තා වූයේ වසංගතයේ දරුණු බලපෑමට යලි ගොදුරු වෙමින් සිටින බ්‍රසීලයෙන් ඒ අනුව රටින් නව ආසාදිතයින් 81,000කට වැඩි පිරිසක් සහ මරණ 2247ක් වාර්තා වුණා ශීත ඍතුව උදාවීම සහ ඉන්නත්කරණය ප්‍රමාද වීම නිසා බ්‍රසීලයේ කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බවයි එරට විශේෂඥයින් පෙන්වා දෙන්නේ. රට තුල සීග්‍රේන් වෛරසය පැතිර යමින් නැතත් සමාජ දුරස්ථභාවයේ වැනි කොවිඩ් පාලන සීමා පැනවීම ජනාධිපති ජයර් බොල්සොනාරෝ ප්‍රතික්ෂේප කර තිබෙනවා. වසංගතය පාලනය කිරීමට පියවර නොගන්නා ජනාධිපතිවරයාට එරෙහිව බ්‍රසීල වැසියන් දහස් ගණනින් වීදිවලට අවතීර්ණ වී සිටින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ප්‍රාන්ත 20ක නගර 44කදී විරෝධතා පැවැත්වෙන බවයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රුසියාවේ මොස්කව් වගනුවරින් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 9120ක්. කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමෙන් පසු ඇතැම් පිරිස් ආරක්ෂිත මුහුණු ආවරණ නොපැළඳීම සහ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් වෛරසයේ ආසාදනය යළි ඉහළ ගොස් ඇති බවයි මොස්කව් නගරවාසීන් පෙන්වා දී ඇත්තේ. මේ අතර තම ජනතාවට බිලියනයක් එන්නත් ලබා දුන් ලොව පළමු රට බවට චීනය පත්ව තිබෙනවා. එය ලොව මේ දක්වා සිදු කර ඇති එන්නත්කරණයෙන් 40%ක් බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එමෙන් මෙම ප්‍රමාණය ඇමරිකාවේ මේ වන විට සිදු කර ඇති එන්නත්කරණය මෙන් 3 ගුණයකට සමවනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වූ චීනයේ එන්නත්කරණ වැඩසටහන මැයි මාසයේ සිට දිනකට මිලියන 10 ඉක්මවා එන්නත් ලබා දීම සිදු කරනු අතර ඇතැම් අවස්ථාවල මිලියන 20ක් පමණ එන්නත්කරණයට ලක් කළ බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර ඇත්තේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කින් සිදුවීම් 9කට අදාළව සැකකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය මගින් විමර්ශන සිදු කරන බවයි. ඒ අනුව එම විමර්ශන වලින් සිද්ධීන් 9කට අදාළව මේ වන විටත් සැකකරුවන් 32 දෙනෙක් සඳහා ගරු නීතිපතිතුමා විසින් කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ කොළඹ යන මහාධිකරණ වල නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි විමර්ශන 8හි නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය නිලධාරීන් එක්ව සාකච්ඡා පවත්වමින් කඩිනමින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම පරීක්ෂණ කටයුතු අවසන් වූවහම නුදුරේදීම මෙම සිද්ධීන් අට සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා විසින් නඩු පැවරීමට නියමිතයි. මේ සම්බන්ධව සිදු කරනු ලැබූ සාකච්ඡාවලදී අනාවරණය වන නව කරුණු සම්බන්ධයෙන් සහ විමර්ශනවලදී අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් අකණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය මගින් පරීක්ෂණ සිදු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
एक्सप्रेस पर्ल नौकावे अतियोगिन्नेन मेरठ परिसरयट सिदु हानि सोया बैलीमट दिवेनट पेमिन सिटिन जगत संविधाने परिसर वेडसटहने विद्याज्ञयिन अदु उदैसन एम नौकाव निरीक्षणय किरीम संदहा एक्वुना जगत संविधाने परिसर वेडसटहने विद्याज्ञयिन समग नौकाव निरीक्षण कटयुतु वलट समुद्रीय परिसर आरक्षण अधिकारिय निलधारीन्द एक्व सिटिया ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු ඉතාලි ජාතිකයෙකු හා ස්විස්තලන්ත ජාතිකයෙකු මෙම විශේෂඥ පිරිසට ඇතුළත් ඒ අතර එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකුද වනවා ඊයේ දිනේදීම විද්‍යාඥයන් පිරිස උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා තවත් මියගිය කැස්බෑවුන් දෙදෙනෙකුගේ සහ පිලිසුම් තුවාල සහිතව මියගොස් සිටි තල්මසෙකුගේ සිරුරක් මරකලපුව සහ මන්නාරම වෙරළ තීරවලට ගොඩගසා තිබෙනවා පිලිසුම් තුවාල සහිතව මියගිය තල්මසෙකු මන්නාරම මුසලි කරණිකුලි වෙරළ තීරයට ගොඩගසා තිබියදී ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස ගොඩගසා තිබූ තල්මස අඩි 12ක් පමණ දිගින් යුක්ත වනවා මීට පෙරද මන්නාරම සිලාවත සහ අරිප්පු යන වෙරළ තීරවලට මියගිය කැස්පෑවුන්ගේ සිරුරු ගොඩගසා තිබුණා ප්‍රදේශයේ දීවරයෙන් චෝදනා කරන්නේ ගිනිගත් නෞකාවෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් මෙම සත්වයින් මියගොස් ඇති බවටයි මීට අමතරව අම්පාර පෙරිය නිලාවෙණි වෙරළ තීරයට සහ හලාවත වෙරළ තීරවලටද මියගිය කැස්පෑවුන්ගේ සිරුරු ගොඩගසා තිබෙනවා ඊයේ දිනේදීද ස්ථාන කිහිපයකින් මුහුදු වෙරළට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් දස දිනකගේ පමණ සිරුරු සොයාගනු ලැබුවා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ තිබී ගිනි ගැනීමට ලක් වූ බහලුමක් උස්වැටකෙයියාව වෙරළ තීරයට අද ගොඩගසා තිබුණා පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එනු හෙට පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි. මෙතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම ලබන 22 වෙනිදා පෙරවරු 10ටද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒට අමතරව රජයේ මුදල් කාර්යක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11:30ට රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්න මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව හෙට පස්වරු 2:30ට එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමටද නියමිතයි. මහමැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව මහජන යෝජනා ලබා ගැනීම සඳහා පසුගිය ජූනි මාස 19 වනදා දක්වා කාලය ද ලබා දී තිබුණා. අද ලෝක පියවරුන්ගේ දිනය. මේ ඒ වෙනුවෙන් අපේ සටහන. ලෝකේ හැම ආදරයක්ම හඬ නැගුවා. එකම එක ආදරයක් අදටත් නිහඬවම මාත් එක්ක ඉඳියා. තාත්තගේ ආදරේ මට මහ මෙරකටවත් උපමා කරන්න බැරි ආදරයක්. ඒ නිසා ඉරට හඳට මම තාත්තව උපමා කරන්නේ නැහැ. මහ දවාලෙත් රැය පුරාත් හදවතක් පත්‍රේ මේ තරම් සෙනෙහසක් මගේ නමින්ම ලියවෙද්දි තාත්තගේ උරහිසේ හයිය මගේ වාරුව වුණා. තාත්තා තමයි මගේ ජීවිතේ වීරයා. තාමත් එහෙමයි. මෙලොව එළිය දුටුදා පටන් මම අනුකරණය කළ, මම අනුගමනය කළ මගේ ලෝකයේ වීරයා තාත්තා වුණා. අඬන්න දාහක් හේතු මැවෙද්දී කඳුළු හංගාගෙනම තාත්තා hina වුණා. ඒ තරම්ම ඒ හිතේ තිබුණ හයිය ශක්තිය මහ පුදුමාකාරයි. ජීවිතේ හැම දෙයකදීම තාත්තා මාත් එක්ක හිටියා. හැම ප්‍රශ්නකදීම හරියට මගේ හෙවණැල්ල වගේ. අදට තාත්තා මාත් එක්කම ඉන්නවා. දාහක් දේවල් ඉල්ලලා මම අඬද්දී කිසිම දෙයක අඩුවක් තාත්තා මට දැනෙන්න දුන්නේ නැහැ. ඒ දවස් ඉඳලා අද වෙනකම්ම මගේ ඇහෙන් කඳුලක් වැටෙද්දී තාත්තගේ හිතට දැනුණ වේදනාව තාත්තා තමන්ගේ හිතේ හිර කරගත්තා. තාත්තා ගොඩාක් දුරින් ඉන්නේ. ඒ වන්ට ළඟ ඉන්නා වගේ දැනෙනවා. තාත්තා ඉන්න හැම තැනකම මට දැනුනේ ලොකු රැකවරණයක්. තාත්තට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. ඒ තරමටම තාත්තා ගැන මට තිබුණේ ලොකු විශ්වාසයක්. ඇත්ත තාත්තා නැත්තම් කිසි දෙයක් මට කරගන්න බැරි වෙයි. තාත්තා එපා කියපු දෙයක් මම කරන්න ගියොත්
इतन वरदीन हेतु दास गणना ताट अहिमून लोक्यक्तिपुन ए लोके मम रजवेन वाकिन ताता हेम ताकम सिहन मेवा ताता दुन हेमदेव निसा तमाई ममा दमेतने मम जयग्रहण लबाती जीविते सार्थक विसर हटे आती ताता की मूने अदिन हिनावे अमुतु मिलासन अक्तिपुना एकट हेतु वेन्नत्ते हदवत पतुलेम तीन आदरय इस्मतु वीम विशेष दिनिया පසුකිය වසරේ ලොව හොඳම ගුවන් තොටුපළ කිහිපයක් ගැන සොයා බලන්නයි මේ සූදානම. ගුවන් මගින් විදේශ සංචාරයක නිරත වෙද්දී ඇරඹුමේ සිට අවසානයේ දක්වා රටවල් කිහිපයක ගුවන් තොටුපළ කිහිපයකින් සේවාවන් ලබා ගැනීමට ගුවන් මගින්ට සිදුවනවා. එකම රටක් තුල ගුවන් තොටුපළ කිහිපයක් තිබුණත් ඒ එකිනෙකින් ලැබෙන සේවාවන් වල ගුණාත්මක බව වෙනස් වන්නට පුළුවන්. ඒ කොහොම වුණත් ලොව පුරා විසිරී සිටින ගුවන් මගින් සහභාගී වූ සමීක්ෂණයකින් පසුගිය වසර සඳහා ලොව හොඳම ගුවන් තොටුපළ 10ක ලයිස්තුවක් එළිදක්වා තිබෙනවා. එහිදී ඔවුන්ගේ ගුවන් තොටුපළ වල දාරිතාවයන් සහ සේවාවන්ද සැලකිල්ලටගෙන තිබෙනවා. මේ එම ගුවන් තොටුපළ 10න් 5ක් උද්‍යානයක පිහිටි නගරයේ ලෙස ගෝලීය වශයෙන් කීර්තිමත් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ තමයි මේ. ගුවන් තොටුපළ තුල හරිත අවකාශයන් සහ උද්‍යානයන් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම දිගු ගුවන් ගමනක විඩාව නිවන කදිම නිර්මාණයන් ඒ සතුයි. 2020 දී මගින් මිලියන 60කට වැඩි පිරිසකට මේ ගුවන් තොටුපළ සේවය සපයා දී තිබෙනවා. ලොව හොඳම ගුවන් තොටුපළ, ආසියාවේ හොඳම ගුවන් තොටුපළ, ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන් තොටුපළ මේ සියල්ලටම සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ හිමිකම් කියනවා. टोक्यो हनेदा गुआन तोटुपले जापाने हनेदा गुआन तोटुपले इदास तमस्य तिस्से के दी विवृत करती हैं ये वक्त जापानी विशाल तम सिविल गुआन तोटुपले उना हनेदा गुआन तोटुपले इदास तमस्य हाथली साथी दी सिय पालमु जात्यांतर मागी गवान्या आने में ये बुआतर ये पालमु देशीय गुआन गमन सिद्धुकले इदास तमस्य पनास एके दी लोव पिरिसुदुम गुआन तोटुपले लोव होंदम अभ्यांतर गुआन पार्यांते सहित गुआन तोटुपले मेसियाल लटम मेम गुआन तोटुपले हिमिकाम कियनवा हम जात्यांतर गुआन तोटुपल खतार अगनुवर वन दोहा ही पिहिटी जात्यांतर गुआन तोटुपल मेय गृह निर्माण शिल्पया तीन लोके वडात्म वेदगत मेन्म वडात्म सुपोक बोगी स्थानिया क्लेस नाम करन्नट पुलुवा खटाही दोहा हमर जात्यांतर गुआन तोटुपल दिदास दा हतरे दी विवृत केरुने मेदपेरदिग होंदम गुआन तोटुपल एवगेम मेदपेरदिग होंदम गुआन तोटुपल कार्यमंडले इन्नेत मे गुआन तोटुपले माई सोल इंचन जात्यांतर गुआन तोटुपल दकुनु कोरिया वे विशालतम गुआन तोटुपल ये लोके कार्य बहुलम गुआन तोटुपलाक मिलियन हत्यावक पमन मगीन प्रमाणयाक मेम गुआन तोटुपल विसिन वसरकट हसुरुवा तिबेनवा म्यूनिक गुआन तोटुपल मगी गमनागमने अतिन फ्रैंकफर्ट गुआन तोटुपलट पासु जर्मनीये देवन कार्य बहुलम गुआन तोटुपल तमाई मे म्यूनिक गुआन तोटुपल लोपुरा गमनांत 248ක් වෙත පියාසර කිරීමට පහසුකම් සපයන අතර වසරකට මගින් මිලියන 28කට වඩා හසුරවන්න පුළුවන් යුරෝපයේ හොඳම ගුවන් තොටුපළ මධ්‍යම යුරෝපයේ හොඳම ගුවන් තොටුපළ වන්නේත් මෙයමයි අවධානය විදේශ පුවත් වෙත ආසියාවේ සිය ව්‍යාපෘතිවල පරිසරික බලපෑම යලි සලකා බැලීමට චීනය තීරණය කර තිබෙනවා. ආසියාවේ සිදු කළ තම ව්‍යාපෘතිවල පරිසරික බලපෑම යලි සලකා බැලීමට චීනය තීරණය කර තිබෙනවා. චීනයේ එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් වැඩසටහන යටතේ රටවල් 60කට අධික සංඛ්‍යාවක චීන ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. චීන විශේෂඥයන් සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ ඉරානය සහ අෆ්ගනිස්තානයේ වැනි රටවල පවතින පාරිසරික සාධක හේතුවෙන් එම ව්‍යාපෘති එතරම් ඵලදායී නොවන බවයි. මේ හේතුවෙන් දකුණු සහ ගිනිකොන දිග ආසියානු රටවල ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම පිළිබඳ යලි සලකා බැලෙන බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය දා පැවති G7 සමුළුවේදීද චීනයේ මෙම සංවර්ධන ව්‍යාපෘතිවල පවතින පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් විවේචන එල්ල වුණා.
මේ අතර ඊශ්‍රායෙල් ජනාධිපති රුවෙල් රිව්ලින් ඇමරිකාවේ සංචාරයකට එක්වීමට නියමිතයි. දවල මන්දිරය ප්‍රකාශ කළේ මේ මාස 28 වනදා එම සංචාරය සිදු කරන බවයි. එමෙන්ම ඇමරිකාවේ ආරාධනයක් අනුව මෙම සංචාරය සිදු කරන බවද විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. මහමැතිවරණ පරාජයත් සමග අගමැති බෙන්ජමින් නෙත්නයාහුගේ පාලනය මෙම මාසයේදී අවසන් වීමට නියමිත අතර රුවෙල් ලිව්ලින්ගේ ජනාධිපති දුර කාලයේද ඒ අනුව අවසන් වනු ඇත. දිනක සටහන් ඉමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුනි මාස 21 වනදා විසිවන සියවසේ මුල්ම භාගයේ මෙරට ජාතික ආගමික සංස්කෘතික ප්‍රබෝධයේ දැවැන්ත භූමිකාවක් නිර්මාණය කළ එඩ්මන් හේවාවිතාන මහතා උපත ලබා ඇත්තේ 1870 ජුනි මාස 21 වන දිනයි. ලෝක සංගීත දිනය ජුනි මාස 21 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එය ගෝලීය මට්ටමින් සංගීතයේ අගය කිරීමට හා උද්‍යෝගමත් කිරීමට සංගීතය මගින් ජාතිය අතර සමගිය ඇති කළ හැකි දිනයක් ලෙසයි නම් කර ඇත්තේ. ග්‍රීන්ලන්තයේ ස්වයං පාලනය පිළිබඳ පනත අනුමත කර ඇත්තේ 2009 ජුනි මාස 21 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.